අයිබෝන් අදත් එකතු වෙලා ඉන්නේ පොලිටික්ස් එක්ක රට යන අත හරි විදියට හරියටම දැනගන්න. ඉතින් පෞගේ සති දෙක තුන මාස එකමාර දෙකමාර මේ මහා වකවානුවක් ඇතුළත ගෑස් එක්ක එහෙම නැත්නම් අත්‍යවශ්‍ය භාණ්ඩත් එක්ක මුතුම ගේමක් කහලා මොනවා හරි දෙයක් කරලා ගෙදෙට්ට කඩබොන්ඩු ටික අරන් ගිය ඕගොල්ලෝ අන්තිමට උයා ගන්න විදියක් නැතුව ලත වුණා. ඉතින් ඒකට ඊයේ දවසේ අපි කියන මේ අපේ රටේ තියෙන ඉතාම ඉහළම ස්ථානයේ හම්බුණා තීන්දුවක්. මොකද කරන්න ඕනේ කියලා, මොකද තීන්දුව? ලසන්ත අලගේවන්න රාජ්‍ය අමාත්‍යතුමා කියනවා සීල් නොකඩා තියෙන ගෑස් සිලින්ඩර්, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අර අල්මාරිය දාලා තියෙන, එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ බඩු ගබඩ ආයුධ ගබඩාවේ, එහෙම නැත්නම් ගබඩා කරලා තියෙන, එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ස්ටෝර් එකේ තියෙන ගෑස් සිලින්ඩර් ටික ආය අරගෙන ගිහිල්ලා ඒ ගෑස් ගත්ත තැනට දුන්නම ඔයගොල්ලෝ වෙන ගෑස් එකක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් සන්තෝෂයිනේ. ඉතින් ඒ වගේ ඉතාම කියන්නේ මනිෂණේකින් ඒ වගේ තීරණයක් අරගෙන තිනවා අපේ රජය විසින්. ඉතින් ඕගොල්ලෝ අරගෙන ගිහිල්ලා අර වැඩිපුරමගේ පොලිමේ උදේ පාන්දර ගිහිල්ලා පොලිමේ ඉඳලා ගෑස් සිලින්ඩර් 7ක් 8ක් අරගෙන විතර ගිහිල්ලා තියාගත්තේ වයි ඕගොල්ලන්ට චාන්ස් එකක් තියෙනවා 6ක් 7ක් තියෙනවනේ. ඒකෙන් අරගෙන ගිහිල්ලා ආපහු තියලා සල්ලි ගන්න, එහෙම නැත්නම් මාරු කර ගන්න පුළුවන්. ඒක ක්‍රමවේදයක් ඒ. මේ වගේම ලස්සන ක්‍රමවේදයක් ඕගොල්ලන්ට ලැබෙයි. ඉතින් ඒ වගේ ඉතා වැදගත් තීරණ තීන්දුව මේ අපේ පාර්ලිමේන්තුව විසින් ගන්නවා අපේ ජනතාව වෙනුවෙන්. ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ඉතින් ඒකින්ද කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. රට සුඛිත මුක්ත වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැම දෙයක්ම මේ වෙච්ච දේවල් හැම දෙයක්ම නැති වෙලා ඉතාමත් හොඳ ඔබලන්ට කිසි කරදරයක් නැති රටක් නිර්මාණය කිරීමේ දෙවැනි ප්‍රයත්නය දැන් රජයේ විසින් දරලා තියෙනවා. ඔබට මතක ඇති අර බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා කිව්වා ඉදිරියට එන මාස 3 ඒ ඇතුළතුළ ඉතාම ශීඝ්‍ර වර්ධනයක්, එහෙම නැත්නම් මේ කෑම බීම, ඒ කියන්නේ ලෝවල් වර්ග අරවා බීම හැම දෙයක්ම බහුල කරලා රට හරි තැනට අරන් යන්න ඒගොල්ලෝ මේ මාස 3 කාලේ කරගෙන යනවා. ඉතින් අපි තාම ලංකාවේ නැහැ. බ්‍රසීල් රාජපක්ෂ මේ කියන්නේ සල්ලි ගන්න ගිහිල්ලා මේ සල්ලි ටික හොයාගෙන ඉන්දියාවට ගිහිල්ලා මේ සල්ලි ටික අරන් එන්න. ඒක අරන් ආවෙන් පස්සේ මේ මොන හරි ගේම් එකක් අහලා මැච් එකක් ගහන්න පුළුවන්. ඉතින් අවුලක් නැහැ. ඒකින්ද මේ ඔගොල්ලෝ බය වෙන්න එපා. දැන් පුපුරන්නේ නැහැ. පුපුරුවත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ පිපුරුවේ නැත්තම් ගෑස් ටික ඉවර කරගන්න ඕනේ. ගෑස් ටික ඉවර කරගත්තොත් ආයෙත් අලුත් ගෑස් සිලින්ඩරයක් ගන්න ඕනේ. නැත්තම් පුපුරනකන් ඉන්න. දැන් ඔයගොල්ලෝ සීල් එක කැඩුවානේ. සීල් එක කැඩුවා නම් අනිවාර්යෙන් පුපුරනකන් ඉන්න, නැත්තම් ගෑස් ඉවරනකන් ඉන්න. ඊට පස්සේ පුළුවන් අලුත් එකක් ගන්න. අර ඔගොල්ලෝ අර අල්මාරියේ දාලා තියෙන ගෑස් සිලින්ඩර් ටික ගිහලා වහම මාරු කරගෙන එන්න. අලුත් සිලින්ඩර් එකකට මාරු කරගෙන එන්න. අර පාවිච්චි කරන එක ඒක මාරු කරන්නේ නැහැ. ඒක මාරු කරන්නේ නැහැ. ඒක තියාගෙන ඉන්න. ඒක පාවිච්චි කරන්න. පුපුරනකන් තියාගෙන. ඒක තමයි වෙන්න තියෙන්නේ. පුපුරනකන් බලන්න. ඉතින් පහුගිය දෙසැම්බර් 3 වෙනිදා 4 වෙනිදා මේ දවස් දෙකේම මේ යුද්ධේ පාර්ලිමේන්තුවේ යුද්ධේ. ඉතින් යුද්ධ පටන් ගන්න තිබුණා. අර ඉස්සර තිබුණා අර පුටුවෙන් ගහනවා, මිරිස් කුඩු ගහනවා, පිහියෙන් අයින්නවා, තර්ජනීය කරනවා, කුමාරප කියනවා. ඔහොම ඉතින් සාමාන්‍ය දෙයක්. හැටිනේ දැන් අද ඔයගොල්ලෝ දන්නවනේ දැන් මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කවුද කියලා. ආ කොට්ටියාරච්චි, එහෙම නැත්නම් ජොන්ස්ටන්, එහෙම නැත්නම් තරන්. ඒගොල්ලෝ තමයි මේ ප්‍රබල ඇමතිවරු, මේ රාජයේ ඉන්න මේ රජයේ ඉන්න ප්‍රබල ඇමතිවරු හැම දෙයක්ම කරන්නේ. ඒ දෙයට අමතරව සයිඩ් සපෝට් එක දෙනවා, බන්දර වර්ධන ඉන්නවා, එතකොට මේ SP ඉන්නවා, වගේ කට්ටිය ඉන්නවා. ඒ කිය කාර්යකාරී කට්ටිය ඉන්නවා. අර පොලිස් ඇමති කෙනෙක් ඉච්චුනේ ඇයි ඒ එකක් වෙන ජෝ කට්ටිය තමයි කරගෙන යන්නේ. ඒකට මේ අපේ ගෑස් ශක්තිමත් කරලා කොට අපේ රජනාධිපතිතුමාට මේක කරගෙන යන්න ඇටි කියන්නේ මහා පවුරක් වගේ මේගොල්ලෝ තමයි ශක්තිය ලබා දෙන්නේ මේ ආණ්ඩුව කරගෙන යන්න. ඉතින් ඒ කරගෙන යන අතරතුර ජොන්ස්ටන්ගේ අර පරණ පුරුද්ද ඊට පැනලා මේ ඊයේ පෙරේදා දැන් ඔන්න වලියක් පටන් ගත්තා මේ 3 වෙනිදා 4 වෙනිදා. දැන් ඕක දැන් ජාත්‍යන්තරයට තරගෙන යන්න ලෑස්ති වෙලා තිනවා. මේ කිරියල්ලලා ජාත්‍යන්තරයට මේ මේවා කරනවා. ඔබ ජාත්‍යන්තරයට කියන්නේ කිව්ල ඉතින් තරංගෙට එද්දම තමයි බිමට ගැලවෙන්නේ. මොකද ඔක අද වෙච්ච එකක් නෙමෙයි. මිරිස් කුඩු ගහපු එකේ පිහි අරන් ගිය එකේ ඉතින් මේ කටින් බෑන් එක පොනවා කරන්නේ. ඉතින් මේ ඇත්තම කිව්වොත් මේ අපි සල්ලි ගෙවලා අපි බදු ගෙවලා
මේ මිනිසුන් යවලා අපි අමාරුවෙන් කෑකෝ කාලා පෝස්ටර් කාලා කහමරාගෙන ගමේ ඔක්කොමත් එක තරහ වෙලා කොහොම හරි මුන්ව පටවලා පාර්ලිමේන්තුවට දැක්වුවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ මුන් මුන්ගේ කියෝ ගන්නවා අරයට ගෑනු ඉන්න ගානයි මෙයාට ළමයි ඉන්න ගානයි එතකොට අරයා නිලියත් එක්ක ගිය එකයි මෙයා නිලියට අරව අරන් ගිය එකයි මෙහි අඳුම අරන් ගිය එකයි ඒක ඕවා තමයි කතා කරන්නේ මේ රටේ ප්‍රශ්න ඒවත් සාර වෙලාවක් තිබුණොත් ඒක කතා කරනවා රටේ ප්‍රශ්නය මොනවාරි වෙලාවක් තිබුණොත් කතා කරනවා අනිත් ඒවා වල්පක් එහෙම නැත්නම් ඊයේ වෙච්ච දේ අරයා මෙයාත් එක්ක තීබුණ්ඩ කියා මෙයා ඕවා තමයි කතා කරන්නේ ඉතින් ඕවට තමයි අපි මේ මුන්ට පඩි කියන්නේ දැන් නිකන් ඔයගොල්ලෝ හිතලා බලන්න ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ වැඩට යන දවස් 26ක් වැඩ කරනවා වැඩ කරන දවස් 26ක් ඔයගොල්ලෝ වැඩ කරනවා නම් මොකද 24 නිවාඩු හම් වෙනවනේ එහෙම නැත්නම් පිටරටවල ඉන්න මිනිස්සුන්ටත් එහෙම හතරක් තියෙනවනේ එතකොට ඔයගොල්ලෝ එක දවසක් හරි වැඩට නොගියොත් ඔයගොල්ලන්ට නිවාඩු අනුමත නිවාඩු නැත්තම් ඔයගොල්ලන්ට ඒක නෝබි ඔයගොල්ලන්ට ඒක ගෙවීමක් කරන්නේ නැහැ ඒ ආයතනයෙන් විසින් ගෙවීමක් කරන්නේ නැහැ හැබැයි අපි එහෙම අපි අමතරුන් එහෙම කරන්නේ නැහැ. අමතරුන් 10ක් හිටියත් 15ක් හිටියත් ඒ ලක්ෂ ගානම අර පාර්ලිමේන්තුවේ ඉඳන් කළා. ලයිට් බිල් කියවලා කෑම් බිල් කියවලා මේ මං අහගෙන ඊයේ පෙරේදා මේකෙක් කියනවා මේ උදේට කාලේ යන්න අමතරු වෙනවලු පාර්ලිමේන්තුවට. කාටද කියන්නේ? මේවා ඉතින් අපිට හොඳ පාඩම්. ඇත්තටම කිව්වොත් මේ පාර්ලිමේන්තුවක් අත්‍යවශ්‍ය නැහැ. අපි රටට මේ රටට අපිට පාර්ලිමේන්තුවක් ඕන. අපිට පාර්ලිමේන්තුව කතා කරන්නේ උන්ගේ පෞද්ගලික කතානේ. එතකොට මේ යන විදියට ඔය මේ අර ලේකම්වරු ඒ වගේ කට්ටිය මේ රට කරගෙන යන්න බැරි කමක් නැහැ මං කියන්නේ බැරි ගන්නයි දැන් වෙන්නේ ඔක වගේ ගන්නේ මහ දෙයක් වෙන්නේ නැහැ ලොකු ප්‍රෙෂර් එකක් නැහැ මොකද ආණ්ඩුව ගහන ගැසට් එක රිවර්ස් කර ගන්නවා ගන්න තීරණේ රිවර්ස් කර ගන්නවා අපි මේක කරනවා කිව්වා රිවර්ස් කර ගන්නවා අපි ඕක කරනවා ලබන මාසෙ කරනවා ලබන අවුරුද්දේ කරනවා කියනවා ඉතින් ඇති වැඩක් නැහැ මට නම් පැහැදිලිව තේරෙන්නේ මේ රටට අපේ රටට මේ විදියට දුන්නා නම් ආණ්ඩුවක අවශ්‍යතාවයක් නැහැ ඒ වගේම දෙන්න මේකත් පොඩ්ඩක් බලන්න ඔක තමයි අපේ දෙවෙනි පෙළ සූදානම් කිරීම. ඔය කුට්ටිය ආරච්චිලා එහෙම ඇවිල්ලා තියෙන්නේ මේ දෙවෙනි පෙළෙන් තමයි. මේක තමයි ගේම් එක. පල්ලෙහා ඉඳන් ගහනවා. අඩෝ එහෙම වරේ මෙහෙම වරේ එහෙම තමයි ගහන්නේ. වුණු හර්පමයි කියන්නේ. ගෑනු නෑ, පිරිමි නෑ, ගහ මරා ගන්නවා, පුල්ල අතල් එක ඊට පස්සේ එළියට ගිහිල්ලා දාගෙන යනවත් දන්නේ නෑ. නමුත් ඉතින් පෙන්නනවා මේ අපි රට හදන්න ජනතාව වෙනුවෙන් තමයි මේ රණ්ඩු වෙන්නේ. මේක තමයි අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා එහෙම පොඩි මිනිස්සුන්ට දෙනවා පොඩි ගැට. දීලි වෙලා අන්තිමට මරා ගන්න. මරාගෙන වරහින් ඉතින් අපි හිතනවා අනේ ඉතින් අපි වෙනුවෙන් මේ හැම දෙයක්ම කරලා ප්‍රතිපත්ති නිර්මාණය කරලා ඕක කරලා මේක කරලා එනවා කියලා. ඔයගලට හොඳම මම උදාහරණයක් කියන්නම් අපේ රටේ මේ අවුරුදු 73කම කාලෙක මේ දේශපාලඥයෝ කරපු එක ඊයේ ඇමතිතුමා කියනවා මේ කිසිම දෙයක් බලන්න මේවල කිසිම ප්‍රතිපත්තියක් අපේ රටේ නැහැ. ඒ කියන්නේ මේ ගෑස් ගැන මම කතා කරන්නේ. මේ ගෑස් වල මොනවද තියෙන්නේ මේකේ සම්මුතිය කොහොමද SLS ආයතනය කියලා ආයතනයක් තියෙනවනේ ඔය ආයතනය කරලා තියෙන්නේ සිලින්ඩරේ හොදද නැද්ද කියලා බලන එක විතරයි මේක ඇතුලේ ආවල් එක තිබ්බත් ප්‍රශ්නයක් නෑ මේක ඇවිල්ලා අර මේ ටොයිලට් වලින් අරගෙන ගෑස් ගහලා ඉල්ලලා මිනිසුන්ට විකත් SLS එකට අදාළ නෑ SLS එක දීලා තියෙන්නේ මේ ටැංකියට ඒතකොට ඇතුලේ මොන මලෙල්ලවද තිබ්බ ප්‍රශ්නයක් නෑ ඒක ගිනි ගත්තත් එකයි ගිනිනු ගත්තත් එතුමාම කියනවා 1998 තියෙන ගෑස් සිලින්ඩර් තාම තියෙනවා ඉතින් මේව අපේ වැරදි දැන් මේ අපේ වැරදිද දැන් මේ ගෙදරින් ගෙදර ගෑස් ගිනින එකක් කියලා කියනවද මේ අත්තලන්නේ මේ ගෑස් සිලින්ඩරේ 1990 මේක මට බයයි අරන් යන්නේ එහෙම කියන්න පුළුවන්ද ඉතින් හැමදේම අපිට කරගන්න වෙලා තියෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ හැබැයි ඉතින් විහිළු සපේනේ කියන නම්බර එකටම වැඩේ යනවා ඉතින් මේ විහිළුත් එක්ක අපි මේ ගමන අදගෙන යමු මොකද අපේ තියෙන මේ ස්ට්‍රෙස් එක මේ අපේ තියෙන මානසික ප්‍රශ්නයි අරම මේවත් එක්ක මේ වගේ විහිළු සපේනේ ගැන අපි පොඩි ස්තුතියක් කරන්න ඕන රජයට රජයේ මේ රැළට يعني මේ හරක් වගේ ඉන්න රැළට මේ රැළටම බොහොම ස්තුතියි රජයේ විපක්ෂය එක්කම හැමෝටම ස්තුතියි ගොඩක් ස්තුතියි මේ වගේ තවත් විහිළු සපයගෙන අපිව උද්දාමයෙන් උද්දාමයට පත් කරගෙන රට මේ විදියටම ඔය ගලාගෙන ගියාවි කියන තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් තවත් මේ වගේ වෙලාවකින් හම්බෙමු. මේ වගේ කතාවකින් හම්බෙමු. මොකද මේ වගේ කතා ඕන තරම් හැමදාම අපි අතරට එනවා.